යවනේ මොනතරම් හැඩකාරද ආකර්ශනීයද කියන එක මොනවට ප්‍රදර්ශනය වුණ තරංගාවලියක් තමයි සිරිසි රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වුණු වොයිස්ටින් රියැලිටි වැඩසටහන කියලා කියන්නේ. ජාත්‍යන්තරව පැවැත්වෙන වොයිස්ටින් රියැලිටි වැඩසටහනේ වරලත්භාවය සමග අපේ රටේ යවෝනියන් අතර මෙම රියැලිටි වැඩසටහන පැවැත්වුවේ ප්‍රථම වතාවට විදියට සඳහන් කරන්න පුළුවන්. එහිදී අවසන් වටේ නියෝජනය කිරීමට තේරී පත්වන යවෝනි යවෝනියන් හතර දෙනෙක් හිටියා. එරන්දි හේෂානි, මාධවී වෛද්‍යලිංගම්, ඉෂිතා ප්‍රේම්නාත් වගේම හෂෙන් දුලංජන සිල්වා. කොහොම නමුත් ඔවුන් අතරින් අවසානයේ කුසලානේ හිමි කරගන්න සමත් වෙන්නේ දුලංජන සිල්වා ආදරණීය සහෝදරයයි. ඉතින් සුවහසක් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් ඔහු ඔහුගේ මේ අලුත්ම අත්දැකීම් ගැන මෙන්න මේ වගේ කතාවක් තමයි පහුගිය දවසක පුවත්පතකට කියලා තිබුණේ. හෂෙන් ඔබ ගැන කියමු නේද? මගේ වයස අවුරුදු 18යි. මම ඉගෙන ගන්න ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ. එළමෙන අවුරුද්දේ ජීව විද්‍යා වංශයෙන් උසස් පෙළ විභාගයට මුහුණ දෙන සූදානමින් ඉන්නවා. අපේ පවුලේ විස්තරත් කියමු නේද? මගේ තාත්තා චන්දන සිල්වා යුද හමුදාවේ නිරත වෙලා ඉන්නවා. අම්මා මායා මට නංගිලා දෙන්නෙක් ඉන්නවා. දෙවමි සහ දෙව්සි අපි ඉන්නේ රද්දෝළු ගමුවේ. හොඳින් ඉගෙනීම් කටයුතු කරන වැඩි නේද? ඔව්, සාමාන්‍ය පෙළ සමත්ුනේ 8ක් සහ B1ක් ලබා ගනිමින් උසස් පෙළත් හොඳින් සමත් වීම තමයි මගේ එකම අරමුණ. ඉදිරියේදී මොන විදියටද කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ? වෛද්‍යවරයෙක් වීමේ අරමුණ ඇතිව තමයි ඉගෙන ගන්නේ. ඒකම සංගීතංශයෙන් ඉදිරියට ගිහිල්ලා ලංකාවේ ගායන ශාස්ත්‍රයේ යමක් කරන්නයි අරමුණ. සංගීත චිකිත්සාව මෙන්ම චිකිත්සක අංශයට අදාළව සංගීතයේ වෙතින් යමක් කරන්නත් උත්සාහ කරනවා. මීට කලින් රියැලිටි තරඟවලට ඉදිරිපත් වෙලා තියෙනවද? ඇත්තටම මේ ස්වභාවයේ රියැලිටි තරඟවලට නම් ඉදිරිපත් වෙලා නැහැ. පාසල් මට්ටමින් සමස්ත ලංකා තරඟ දක්වාම ඉදිරිපත් වෙලා තියෙනවා. සම්මාන සහතික බොහොමයක් ලබාගෙන තියෙනවා. සංගීත හැකියාව හඳුනාගත්තේ කොහොමද? මගේ පවුලේ සංගීත පසුබිමක් තියෙනවා. උපන්දා ඉඳලම දැක්කේ සංගීතය, ඇහුවේ සංගීතය. ඒ නිසා මටත් සංගීතය මගේ ජීවිතයට සමීප වුණා. ඉස්සෙල්ලාම මගේ හැකියාව ප්‍රදර්ශනය කළා තියෙන්නේ පෙරපාසලන කාලේදී. එදා ඕගණ එක වාදනය කරලා තියෙනවා. අද වෙන විට වාදනය කරන්න පුළුවන් භාණ්ඩ මොනවද? විදුලි ඕගණයේ මැන්ඩලීනය, ගිටාර්, ඩ්‍රම්ස් වගේ මේ ඔක්කොම වාදනය කරන්න පුළුවන්. මේ තරඟාවලියට අවතීර්ණ වන විට මේ තරම් දුරක් යාවි කියලා හිතුවද? ඇත්තටම පළමුවෙනි පියවරේදී නම් අදහසක් තිබුණේ නැහැ. ඒත් බ්ලයින්ඩ් ඔඩිෂන් එකේදී ඇත්තටම අරමුණක් තිබුණා. ඉතින් ඊටත් පස්සේ කැප වෙලා උනන්දු වෙලා වෙනුවෙන් කටයුතු කරන්න පටන් ගත්තා. අද ටීන් තරුව ලෙස පත් වුණාට පස්සේ ලැබුණු මේ මුදල් ත්‍යාගවලට ඔබ මොනව කරන්නද හිතාගෙන ඉන්නේ? හොඳ ආයෝජනයක් කරන්න ඕනේ. අනාගතයේ දවසක සංගීතංශයෙන් හොඳ දෙයක් වෙනුවෙන් යමක් කරන්න ඒ ත්‍යාග මුදල් යොදා ගන්නවා. හෂෙන් මොන වගේ කෙනෙක්ද? ඇත්තටම නිතරම හිනා වෙලා ඉන්න කෙනෙක්. හැමෝම එක්ක සුහදව ඉන්න කෙනෙක්. වඩාත්ම නිහතමානී චරිතයක්. මෙම කිරුළ ඔබට නොලැබුණා නම් ඇත්තටම ඔබට මොකද හිතෙන්නේ? ඇත්තටම මට නොලැබුණත් මාත් එක්ක එකට හිටපු කෙනෙක්ද තමයි ලැබෙන්නේ. මේ විදියට එතකොට මම සතුටු වෙවි. මොන වගේ දෙයක් නිසාද ඔබට SMS වැඩිපුරම ලැබෙන්නේ නැත්තේ? මම හිතන්නේ මගේ පුහුණුකරු සනුක වික්‍රමසිංහ එක්ක ලැබුණු ආභාෂය සහ මම වේදිකාවේ ඉදිරිපත් කළ විදිහ නිසා එහෙම වෙන්නේ නැති කියලා හිතනවා. වර්තමානයේ දකින්න ලැබෙන YouTube රැල්ල ගීත සංස්කෘතිය විතරද ඔබට පුළුවන්? එහෙම නැත්නම් ශාස්ත්‍රීය දැක්ම සහ හැකියාව ඔබේ මොන වගේද කියමු නේද? ඇත්තම කිව්වොත් මම මේ රියැලිටි තරඟයට ප්‍රවිෂ්ඨ වුණේ පණ්ඩිත අමරදේවයන්ගේ ආරාධනා ගීතය ගයමින්. පසුව රොක් ශෛලිය ගීතයක් ගයපු නිසාම මම තරඟාවලිය ඉදිරියට යන්න, ඒ වගේම ඒ අංශයෙන් ගීත තෝරගන්න කියලා මා සිටි කණ්ඩායමින් ප්‍රවීණයන්ගෙන් උපදෙස් ලැබුණා. අනික මේ ශෛලියෙන් අඩුවක් තිබීම නිසා ශාස්ත්‍රීය අංශයේ ඉඳලම මම මේ අංශයට අවතීර්ණ වුණා. එතනින් තමයි මම කැපී පෙනුනේ. ඇත්තටම කිව්වොත් මම ගත්තේ ලොකු අවදානමක්. පෞද්ගලිකව අමරදේව මාස්ටර්ට මම කැමති. ඒ වගේම තමයි කියන්න ඕනේ මෑත පරපුරේ මගේ කෝච් සනුක වික්‍රමසිංහ තමයි මගේ වීරයා. මේ හැර වෙනත් ඔබේ දක්ෂතා මොනවද? චිත්‍ර අඳින්න වගේම මූර්ති වැඩත් පුළුවන්. නිර්මාණාත්මක අංශයේ වැඩවලට දක්ෂතා තියෙනවා. මියුසික් ඉංජිනේරින් සහ එම අංශයට අදාළ තාක්ෂණය ගැනත් හොඳ අවබෝධයක් තියෙනවා. ඒ වගේම තමයි කියන්න ඕනේ වැඩක් කරන්න පටන් ගත්තොත් නොකා නොබීරා එළි වෙනකන් හරි ඒ වැඩේ ඉවර වෙනකල් එහෙම නිරත වෙලා ඉන්න කෙනෙක් කියලායි ඔහු අවසානයේ කියලා තිබුණේ. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට ද අමතක කරන්න එපා.